මම ඉතන ඉතාමත්ම අසාර්ථක උපවාසයක් බවට පත් වුණා. මොදේ වෘත්තීය සමිති නියෝජනය කරන නායකයන් පමණයි ඒ උපවාසයට සහභාගීලා හිටියේ. නමුත් කෑම පැය තුලදී ඒ සමාජිකයන් විසින් සේවයේ නියුක්ත වෙලා හිටපු සේවකයන්ට බලපෑම් කරමින් බීමතින් ඒ පරිශ්‍රයට ඇතුල් වෙලා ඔවුන්ට තර්ජනය කරමින් ඔවුන් සියලු දෙනා සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළා තිබුණා. මේ නල පද්ධති වසා දැමීම, ඒ වගේම ගුවන් යානාවලට ඒ ඉන්ධන සපයන දුම්රිය නවතා දැමීමට පවා ඒ වෘත්තීය සමිති නායකයන් සහ කඩාකප්පල්කාරීව කටයුතු කරපු පිරිසක් උත්සාහ කළා තිබුණා. දැන් උදේ 6 ඉඳලා පෙරවරු 9 වෙනකට පමණ කොළොන්නාව, සපුගස්කන්ධ, මුතුරාජවෙල ඇතුළුව අපේ පර්යන්ත මගින් ලීටර 6600 ලෝඩ් 86ක් ඩීසල් වශයෙන්ුත් 6600 ලීටර ලෝඩ් වශයෙන් 122ක් පෙට්‍රල් 92 නිකුත් කරලා තියෙනවා. අමාත්‍යවරයා හැටියට මම උපදෙස් ලබා දුන්නා ඊයේ දවසේම මේ ආයතන දෙකේ සභාපතිවරයාට සහ පාලන අධිකාරියට කඩාකප්පල්කාරීව හැසිරුණු පිරිසට එරෙහිව ගත හැකි උපරිම විනය පියවරත්, ඒ වගේම ඉදිරියේදී ගත හැකි නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. ඒ අනුව අද උදෑසනම මේ වෘත්තීය සමිති නායකයන් හැටියට පෙන්වා දෙන සහ කඩාකප්පල්කාරීව හැසිරුණු අඳුනාගත්ත 20කට ආසන්න පිරිසක් මේ වන විට අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. මට සභාපතිවරයා නම් ලයිස්තු එවලා තියෙනවා. කනගාටු වෙන කියන්න පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතියේ ප්‍රධානියෙක් පවා මේ කටයුත්තේ ඉන්නවා. කුමන දේශපාලන පක්ෂයක වුණත් ඒ සියලු දෙනාට විරුද්ධව ඒ අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් අපි කටයුතු කරනවා. ඒ අනිවාර්ය විමාරුවෙන් පසු අපි දැන් කමිටුවක් පත් කරනවා අමාත්‍යංශ සහ ආයතනය ඔවුන් පිළිබඳව තිබෙන ඒ CCTV දර්ශන, ඔවුන්ට ඉදිරියේදී ගත යුතු විනය ක්‍රියාමාර්ග කුමක්ද කියන එක, ඒ අනුව චෝදනා පත්‍ර බාර දෙනවා. අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කිරීම යටතේ අපිට පවරන්න පුළුවන් උපරිම නීතිය අනුව කටයුතු කරන්න අපි මේ වෙලාවේ තීරණය කළා තියෙනවා. අධිකර ජනාධිපතිතුමා උදෑසන මට කතා කරා, සාකච්ඡා කළ එතුමා කිව්වේ මේ අවස්ථාවේ තියෙන තත්ත්වයත් සමග විශේෂයෙන්ම මේ තියෙන පෝලිම් යම් කිසි දුරකට අඩු කර ගැනීම සඳහා අප්‍රේල් මාසේ අපි පළවෙනි සතියේ යෝජනා කරලා තිබුණු සංශෝධනය අද දවසේ ඉඳලා ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මිල සූත්‍රය අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 60කින් අඩු කිරීම සඳහා යෝජනා කරලා තියෙනවා. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 80කින් අඩු වෙනවා අද මධ්‍යම රාත්‍රී ඉඳලා. පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 135කින් සුපර් ඩීසල් ලීටරේ රුපියල් 465 දක්වා අඩු වෙනවා. භූමිතෙල් රුපියල් 10කින් අඩු කිරීම සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවන් ඉල්ලනවා පොහොලින් වල දැන් රැඳිලා ඉන්න එපා. මධ්‍යම රාත්‍රියෙන් පසුව නව මිල ගණන් යටතේ ඒ ඉන්ධන ලබා ගැනීම සඳහා කටයුතු කරන්න කියන එක අපි ඉල්ලනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.